හැමෝම කන්න කැමති තාමත් රසවත් දෙයක් නෙමේ පොලොස් මාළුව. ඉතින් මේක වෙන වෑංජනයකට වැඩිය හදාගන්න පොඩි වෙලාවක් ගියත් එතරම් අපහසු දෙයක් නන් නෙමේ. ඒත් මං අද නම් හදන්නේ ෂණික පොලොස් ටින් එකක්. මේක කැම්පින් වගේ යන අවස්ථාවකත් ගෙනියන්න ප්‍රයෝජනවත් වෙන දෙයක්. ඇත්තටම මේක ෆ්‍රී කුක් එකක්. නිකම්ම රත් කරලා අපිට කෑමට ගන්න විතරයි තියෙන්නේ. ඒත් මම මේක ගෙදරට ගෙනාවාම මගේ රසානුව තව ටිකක් ස්පයිසස් එකතු කරලා රසට හදා ගන්නවා. ඉතින් මට හිතුණා ඒකත් ඔයාලට පෙන්වන්න. මම මේක පෙන්වන්නේ ගොඩක් පිටරටවල් වල රැකියාවල් සඳහා ගිහින් ඉන්නවා අපේ ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියෝ ඒ අය වෙනුවෙන්. එයාලා ගොඩක් මේ ටින් පොලොස් එක පාවිච්චි කරන නිසා මමත් මේක කලාතුරකින් තමයි පාවිච්චි කරන්නේ. ගෙඩි පොලොස් හොයාගන්න බැරි වුණොත් විතරක්. ඉතින් ලංකාවේ ඔයාලට නම් එහෙම ප්‍රශ්නයක් නැති නිසා ෂණික පොලොස් ටින් එකක් අවශ්‍ය වෙන එකක් නැහැ. මේක හදාගන්න වෙලාවටම ඒ වෙලේ ගහෙන් කඩලා ගන්න පුළුවන් ඕනතරම් පොලොස් තියෙනවා. තමන්ගේ වත්තිම නැතත් අහල පානින් හරි පොලොස් ගෙඩියක් හොයාගන්න බැරි වෙන්නේ නැහැ. මේ වගේ කරි පවුඩර් කොකොනට් මිල්ක් ටිකක් එකතු කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඒ නිසා නෝමල් පොලොස් ගෙඩියක් හදනකොට දාන තරම් පහේ බැදපු තුන පහ මම මේකට දාන්නේ නැහැ. මිරිස් ටිකක් එහෙම එකතු කරලා පොඩ්ඩක් සැරට මේක හදා ගන්නවා. මම මෙතන සුදු ලුණු බික් හතරක් විතර අරගෙන තලා ගන්න පහසු වෙන දෙකට කපා ගත්තා. පොඩි ඉඟුරු කෑල්ලකුත් මේ විදිහට කපා ගත්තා. ගම්මිරිස් ඇට ටිකක්, කරඳමුංගු කරාබු නැටි ටිකක් ගත්තා. මම මේ ඔක්කොම වංගෙඩියට දාලා තලාගෙන හොඳ පේස්ට් එකක් වගේ හදා ගන්නවා. මේ පොලොස් එකේ හොඳට ඇඹුල් රස තියෙන නිසා මම ගොරක කෑල්ල මේකට දාලා කොටා ගන්නේ නැහැ. ඒක වෙනම එකතු කරලා පස්සේ අයින් කර ගන්නවා. මේ වගේ ගමේ කෑමක් හදනකොට මැටි වළඳක් පාවිච්චි කරොත් මේක රසට හදාගන්න පුළුවන්. වගේම අපේ ඇහැටත් ප්‍රියයිනි. තෙම්පරාදුව සඳහා තෙල් ටිකක් දාගෙන කරපිංචා ටික දාගන්නවා. ඊළඟට අපේ බීලූණු ටික, කපාගත්තු අමුමිරිස් ටිකත් මම මේත් එක්කම එකතු කරගන්නවා. මේ ටික පොඩ්ඩක් කලවම් කරලා ඊළඟට අපි කොටාගත්තු පේස්ට් එක දාගන්නවා. ගොරක කෑල්ලයි කුරුඳු පොටි කෑල්ලයි දාගන්නවා. කලවම් කරලා තෙම්පරාදු වීගෙන එනකොට මිරිස් කුඩු ටික දාගන්නවා. කහ කුඩු තුන පහ කුඩුත් මන් ටිකක් දාගන්නවා. ඊළඟට මේ ඔක්කොම හොඳින් කලවම් කරලා අපේ පොලොස් මිශ්‍රණය දාගන්නවා. මම මේකට තව දේවල් එකතු කරපු නිසා අවශ්‍ය ප්‍රමාණයට විතරක් ලුණු ටිකක් දාගන්නවා. මේකෙ තැම්බෙන්න දෙයක් නැහැ. පොඩ්ඩක් වහලා තිබ්බේ මං එකතු කරපු පහේ ටික පොලොස් එකට හොඳින් අල්ලගන්න. මේකෙ කිරි තියෙන නිසා මම මේ වගේ හොඳ උපු පොල් කිරි පොඩ්ඩක් තමයි එකතු කරේ. තව ටිකක් අපේ කරි එක වැඩි වෙන්න. කිරි ටිකත් එකතු කරලා මං හොඳින් කලවම් කරගන්නවා. දැන් පොලොස් එක හරි හොඳ ලස්සන පාටකට හැදිලා තියෙනවා. දැන් මං ලිප ඔෆ් කරලා පියනින් වහලා මේක ටිකක් වෙලා ලිප උඩම තියලා තියෙනවා. එතකොට තව ටිකක් මේකේ ඉස්ම ගතිය අඩු වෙනවා.
අපිට මේක රසට බත් පාන් ඉන්දියාප්ප ඕනම දෙයක් එක්ක කෑමට ගන්න පුළුවන්. එහෙනම් අපි තවත් රස රෙසිපි එකකින් ඉදිරියේදී හමු වෙමු.